ඔබතුමා කියන ඔබතුමා මෙතන රමුණේෂාත්මක් මේ දැන් තව සුළු මොහොතකින් ගෙන්නන්න සූදානම්. ඔව් මම ගෙන්නනවා මෙතන. වැඩේ කරනවට පුංචි පගාවක් දෙනවා යා. ඔව් නිකන් අල්ලසක් දීලා වගේ අල්ලගෙන තමයි මේක වැඩේ කරගන්නේ මම. නිකන් වසී ශාන්ති කර්මක වන්න මේ පිල්ලු වසී මේක නාග පිල්ලු. මීට කලින් මම මහසෝම් පිල්ලු යවලා තියෙනවා. ඔබතුමා කොහොමද එහෙම රමුණේෂාත්මක් මෙතනට ගෙන්නගන්නේ නැත්නම් අල්ලගන්නේ එන්න මෙතනට කිව්ව පමණට එනවද රමුණේෂාත්මක්? කරන්න බැරි ඕන දෙයක් මේ පිල්ලුවකින් කරන්න පුළුවන්. හැකියාවක් තියෙනවා. කියන්නේ ගුරුනාංශ දැන් මේ ආසනයේට යක්ෂයෝ පෙරේතයෝ පැමිණෙනවද එහෙම එන්න කියලා ආරාධනා කරනවද නැත්නම් ඔබතුමා මන්ත්‍ර බලයෙන් කිසියම් බලයක් මෙතන එකතු කරනවද? ඒක වෙන්නේ නැද්ද රමුණේෂාත්ම ඔබතුමා මෙතනට ගෙන්නනවා නම් හොල්මන් නැද්ද මේ වඩ පිටා? මේ දේවල් දාලා දෙදර දුන් ඇල්ලුවම ඇත්තරමේ ගෙදර ඉන්නවනම් යක්කු පෙරේතු රමුණේෂාත්ම හොල්මන් ගෙදර තියනවනම් ඒව නැති වෙනවද? ඒව ඇත්තරම නැති වෙනවා. මොකද දෙවියන්ගේ බැල්මක් එතෙන්ට එනවා. ආයිබෝන් දනුෂ් ලොක්ස් බලන හැමෝටම මම ආයිබෝන් කියලා පිළිගන්නවා. ආයිබෝන් කුරුණෑගල දම්බොක්කේ ගුණපාල ගුරුන්නාංශේ. ඔව් එහෙම තමයි බොහෝ දෙනෙක් දන්නේ. බොහෝ වැඩ සටහන් අරගෙන ආවා. අද විශේෂ වැඩසටහනක් අපි ඔබතුමාගෙන් ඉල්ලුවා මේ වැඩ රාජකාරි කරන විදිහ අපිට පෙන්වන්න. අපිට පොඩ්ඩක් බලන්න ඕනේ මේක කොහොමද වෙන්නේ කියලා. මොකද මේ ශාන්ති කර්ම කියන කොටස අතීතයේ ඉඳන් පැවතගෙන ආවා. එක එක විදි වලින් වෙනස් වුණා. එක එක විවිධ දේවල් එකතු වෙන්න ඇති. නමුත් වර්තමානයේ තුලත් මේ ශාන්ති කර්ම කියන කොටස අදටත් සිදු වෙනවා. එතකොට මේ ශාන්ති කර්ම කියන ඒ වගේ එක් එක් කාණ්ඩ තියෙනවා. මිනිසුන්ට සෙත් පතන ඒවා, මිනිසුන්ගේ ආශිර්වාද ලබා ගන්න ඒවා නොඑකන් මේ ඇතුලේ තියෙනවා. මේ දේවල් වෙන්නේ කොහොමද? මේ වගේ පූජා ආශිර්වාද පූජාවක් හරි මේ වගේ මොකක් හරි පූජාවක් හරි සිදු කරන්නේ කොහොමද? අන්න ඒ ගැන බලන්න, ඒ ගැන කතා කරන්න තමයි අද අපි සූදානම් වෙන්නේ. මේ විශේෂ රාත්‍රී යාම වේලාවක මේ සියලු දේනවල් සූදානම් කරගෙන සිටිනවා. විශේෂ ස්ථානයකට අපි ඇවිල්ලා ඉන්නවා මේ ගැන කතා බහ කරන්න. ඉතින් මේ ගැන කතා කරන්න මම දන්නේ නැහැ. ගුරුන්නාංශ ඉන්නවා මෙතන. අපි කතා බහ ආරම්භ කරමු. මොකද්ද මේකේ පරමාර්ථය? ඇයි මේ රෑ ජාම වේලාවේ මේ වගේ මේ දියපාරක් ළඟට එහා පැත්තෙන් දියපාරක් හරි අමුතු গুপ্ত තැනකට අපිව මෙහෙම අරන් ආවේ? ඔව් ඇත්තනම අපි මේ වගේ කටයුත්තක් කරනකොට එක්ක පාළු ලිඳක්, එහෙම නැත්නම් සෝහන් කණක්ක්, එහෙම නැත්නම් දිය කඩිත්තක්, ඒ වගේ තැන් උපයෝගී කරගෙන තමයි අපි මෙවැනි මේ ගුරුකන් සාන්ති කර්ම කරගන්නේ. එතකොට දැන් ඇත්තටම මෙතන මේ රෑ මැදියම රාමේ සිදුවෙන්නේ මෙතන ඇවිල්ලා සාන්ති කර්මය කියන්නේ සයුරින් එතරට බලපාන විදියට වසී සාන්ති කර්මයක් තමයි මම මේ කරගන්නේ. ඒකට අවශ්‍ය වෙන දේවල් තමයි මේ සූදානම් කරලා තියෙන්නේ. අවශ්‍ය වෙන දේවල් තමයි මේ සූදානම් කරලා තියෙන්නේ. එතකොට මේක ඇත්තටම මම මීට කලින් මේ වැඩසටහනක මේ මහසෝම් පිල්ලුවක් යවන්නේ කොහොමද කියන එක මම මේ පැහැදිලි කරලා තියෙනවා. දැන් ඇත්තටම අද මම කරන්නේ නාග පිල්ලුවක් කොහොමද සයුරෙන් එතරට යවලා දෙන්නේගේ බැඳීමක් අපි කොහොමද ලං කරන්නේ කියන ඒ දේ තමයි මෙතනින් මේ මම වැඩ මේ කරගෙන යන්නේ. දැන් ඇත්තටම මේ හරි গুপ্ত දේවල් මේවා, හරි අදුෂ්‍යමාන දේවල්, වේලාවකට හරි භයානක දේවල්. දැන් මම මෙතුමගෙන් වේලාව කැහුවා ඇත්තටම මේ නාග පිල්ලි කියන ඒවා නැත්තම් මේ වගේ දේවල් මේ සයුරෙන් එතරට යවන්න පුළුවන්ද? මේ වගේ පුද සත්කාරයක් පූජාවක් මේසෙක හැදුව පමණට යවන්න පුළුවන්ද? මෙතනට නාගයෙක් කෙනවද නැත්තම් මේ දේ වෙන්නේ කොහොමද? මේ අදුෂ්‍යමාන දේවල්. අන්න ඒ හින්දා තමයි මේ අදුෂ්‍යමාන දේවල් ගැන කතා කරන්න මේ ගොම්මන් යාමේ පැමිණේ. දැන් මට ඇත්තටම කියන්නකෝ මේ මේසෙ එහෙමත් නැත්තම් මේ ආසනය තුල මොනවාද මේ තියාගෙන ඉන්නේ? මොකද්ද නාග පිල්ලුවක් කියන්නේ? මෙහෙම ඇත්තටම නාගපිල්ලුවක් යවුවම් පිටරටට යනවද, බලයක් එකතු වෙනවද, මොකද්ද වෙන්නේ? ඔව් ඇත්තටම මේක නාගපිල්ලුවක් කියන්නේ මෙතෙන්ට විශේෂ දේවල් ගොඩක් මේ යානේ ගොඩක් මං තැම්පත් කරලා තියෙනවා. මම මීට කලින් උත් කියලා තියෙනවා මෙතන අපි යක්ෂ, ප්‍රේත, භූත, පිසාච ඒ වගේ අයගෙන් වැඩ ගන්නකොට පළතුරු පූජාවකින් නෙමෙයි අපි මේ දේවල් කරන්නේ. මෙතන දෙවියන්ගෙන් නෙමෙයි මේ වැඩ කටයුතු මෙතනදි වෙන්නේ. මෙතන වෙනත් දෙයකින්, යක්ෂ, ප්‍රේත, කොට්ටාස වලින් තමයි මේ දේ අපි මං දැන් මේ මෙතන මේ කරගෙන යන්නේ. ඒ කියන්නේ ගුරුනාංශ දැන් මේ ආසනයේට යක්ෂයෝ, ප්‍රේතයෝ පැමිණෙනවද, එහෙම එන්න කියලා ආරාධනා කරනවද, නැත්නම් ඔබතුමා මන්ත්‍ර බලයෙන් කිසියම් බලයක් මෙතන එකතු කරනවද? ඔව් ඇත්තටම මම ඉස්සලා ආරාධනා කරලා මන්ත්‍ර වලින් ආරාධනා කරලා තමයි මේ පිල්ලුව යවන්නේ. එතනදී අපි මෙතන භාවිතා කරන ඇත්තටම මෙන්න මේ යහන කුඩා වුණාට මෙතන ගොඩාක් වටිනා කරන දේවල් තමයි මෙතන තියෙන්නේ. මේ 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 යහනේ මේ මේ දේ ගත්තාම මෙන්න මෙතන ගොඩාක් වටිනවා. මෙන්න මේකේ පළදක්. මේක මේ කුංකුණක් කියලා. මේ තියෙන හොඳම හොඳම එක තමයි මේකේ මේවා මේකට ගත්තාන් පස්සේ ඊළඟ දේට ආයේ මේක ගන්න බෑ නැවත. මේක කලදක් 3500ක් වෙනවා. මේ මේ ටික විතරක්. ඊට පස්සේ මෙතන තියෙනවා ආයේ කස්තුරි කෝරෝජන කියලා මේව වෙනම තියෙනවා. මෙන්න මේවත් ගොඩාක් මිල අධික දේවල් තමයි තියෙන්නේ. එතකොට ආයේ තියෙනවා මෙතන තෙල් වර්ග බොහොමයක් තියලා තියෙනවා. එතකොට පුලුටු වර්ග තියෙනවා. මෙතන මේ තියෙන පුලුටු. එතකොට වෙරි වෙරි මත් වෙන ද්‍රව්‍ය තියෙනවා. වෙරි වර්ග වෙරි පහ තියෙනවා. එතකොට බොජුන් තියෙනවා මෙතන හතර. ඒ හැම දෙෙම
තියලා තමයි මේ යක්ෂ ප්‍රේත භූත කොට්ටාස වලට කතා කරලා අපි පිල්ලුවක් නොපෙනෙන බලවේගයක් සයුරුන් ඊතරට යවා ගන්න. දැන් මෙතන ඒ දේවල් තියෙන කේ බලාපොරොත්තු මොකද්ද? කවුද මේවා බාර ගන්න එන්නේ? මෙතනට කවුරු හරි කෙනෙක් කෙනවද? ඔබතුමා කිව්ව විදිහට අර එක එක මේ මේ මොනාද ඒවට කියන කැවිලි වර්ග හරි පළතුරු වර්ග හරි මේ දේවල් මේ ආසනේ තියන්නේ කාට පූජාව බාර ගන්නද? මෙතන කැවිලි වර්ග පළතුරු වර්ග තියන්නේ ඒවා තියන්නේ මෙතන. මෙතන වෙන වෙන දේවල් වෙරි වර්ග ඒව මත් දව බොජුන් ඒ වගේ දේවල් මෙතන තියෙන. ඒ කියන්නේ අමනුෂ්‍ය ආත්මෙන් දෙන්න දෙන්න පිළිගන්න. අමනුෂ්‍ය ආත්ම වලින් තමයි මේක කරන්නේ. නමුත් නොපෙනෙන බලවේගයකට මේ මේ සැනින් යන්න පුළුවන්. ඔබතුමා කියන ඔබතුමා මෙතන අමනුෂ්‍යාත්මයක් මේ දැන් තව සුළු මොහොතකින් ගෙන්නන්න සූදානම්. ඔව් මම ගෙන්නනවා මෙතෙන්. ගෙන්නලා මේ ඊට පස්සේ මේ නාග අපි දැනගන්න මේ නාග නාග පිල්ලුවක් කැවනවා කියන්නේ මේ නාග රූපේ තියෙනවනේ මෙතන. ඔව් මේ රූපේ වෙනස් වෙනවා මෙතන. ඊට පස්සේ අපි දැනගන්න මෙතන මම මේ දේ හරි දැන් අපිට මේ දේ සිද්ධ කරගන්න පුළුවන් කියලා. එතකොට කොහොමද මේ පණිවිඩය දෙන්නේ? කොහොමද අදාළ දෙන්න කියමුකෝ මේ දෙන්නගේ දත්ත ටික කොහොමද එකතු කරන්නේ? කොහොමද මේ සම්බන්ධ අමනුෂ්‍යාත්මයට කියන්නේ මේ සම්බන්ධතාවය ගැන? අපි ඒකට තමයි දැන් මේ රූප දෙකක් නම් උපන්දින ඒවා ගන්න ඒකට තමයි. ඒවා දැන් අතර මෙතන මේ පින්තූර දෙකක් මම මෙතන මේ තියන්නේ නැහැ, තියලා නැහැ. නමුත් ඒවා මම පස්සේ තියනවා මෙතන. ඔව්. ඒ වෙනුවට දෙකක් මම තියලා තියෙනවා. දැන් මෙතන යන්ත්‍ර වලින් හදපු දෙකක් තියලා තියෙනවා. අමනුෂ්‍ය ආත්මයක් මෙතනට ගේන්න නම් ඔබතුමා කොහොමද අමනුෂ්‍ය ආත්මේ අර විදිහට කුටු කරගන්නේ? අමනුෂ්‍ය ආත්මේ අල්ලගන්නේ ඕනි කෙනෙක්ට? දැන් මට අපිට පේන්නේ නැහැ මේ නොපෙනෙන ලෝකය ගැන අපි මේ කතා කරන්නේ. මේ නොපෙනෙන ලෝකේ ශාන්ති කර්ම කියන කොටස තුල සිදුවන දේවල් ගැන මේ අපි හොයාගෙන යන්නේ. ඔබතුමා කොහොමද එහෙම අමනුෂ්‍ය ආත්මයක් මෙතනට ගෙන්නගන්නේ නැත්නම් අල්ලගන්නේ? එන්න මෙතනට කිව්ව පමණට එනවද අමනුෂ්‍ය ආත්මයක්? එහෙම එන්නේ නැහැ. අපි ඒ අවශ්‍ය ටික මේ යහනට සකස් කරගෙන අපි ආරාධනාවක් කරන්න ඕන ඒ අයට. දැන් අපි දෙවියන්ට ආරාධනා කරන්න වගේ මේ යක්ෂ ප්‍රේත කොට්ටාස වලටත් අපි එයාලට අවශ්‍ය පුද පූජා තියලා එයාලට අපි කන්නලවකලා ආරාධනා කරනවා. ආරාධනා කරලා අපි ඉල්ලීමක් කරනවා අපිට මේ දේ ඉෂ්ට කරලා දෙන්න කියලා. එතකොට අපි එයාලා අපිට අනුකම්පා කරලා අපේ දේ ඉෂ්ට කරලා ඒ වෙනුවට ඔබතුමා අමනුෂ්‍යාත්ම වලට මොනවද දෙන්නේ? අපි මේ දෙන දේවල් තමයි මෙතන මම තියලා තියෙන්නේ. මේවා පිළිගන්න අමනුෂ්‍යාත්ම. ඔව් ඒ ආත්ම වලටද මේක පිළිගන්න තමයි මම තියලා තියෙන්නේ. එයාලා ආස කරන දේවල් තමයි මම මෙතන තියලා තියෙන්නේ. වැඩේ කරනවට පුංචි පගාවක් දෙනවා යා. ඔව් නිකන් අල්ලසක් දීලා වගේ අල්ලගෙන තමයි මේක වැඩේ කරගන්නේ. පව් සිද්ධ වෙන්නේ නැද්ද අමනුෂ්‍යාත්ම වලට පගාව දුන්නට? නෑ ඇත්තටම එයාලත් ආස කරන දේවල්නේ. කවුරු හරි කෙනෙක් ආස කරන දේක් දුන්නට ඒක පවක් සිද්ධ වෙන්නේ නෑනේ. එයාලා ආස කරන දේවල් තමයි මේ අහන්නේ තියෙන්නේ. කෙලින්ම කිව්වොත් එහෙම ඔබතුමා අමනුෂ්‍යාත්ම වලින් උදව් උපකාරයක් උදව්වක් උපකාරයක් ගන්නවා එයාලටත් කිසියම් දෙයක් දීලා. ඔව් එයාලත් සතුටු කරලා තමයි මම මගේ බලාපොරොත්තු මං ඉෂ්ට කරගන්නේ. මමත් තවත් කෙනෙක්ගේ බලාපොරොත්තුවක් ඉෂ්ට කරගන්න එක තමයි මෙතනින් කරන්නේ. දැන් කොනපාල ගුරුන්නාන්සේ මමත් පහන් ටිකක් පත්තු කරලා මම හිතුවා මේ බලන කෙනෙක් පහන් ටික පත්තු කරනවා මේ තියෙන දේවල් ටික තියෙනවා මේ විදිහට මේසයක් හදනවා පන්දන් ටිකක් ගහනවා මේ වගේ යාම වේලාවක ගොම්මන් තැනකට ගිහිල්ලා මෙහෙම මොනහරි දෙයක් තියෙනවා මේක වෙනවද? එහෙම නැත්නම් මෙතන තව විශේෂ බලගැන්වීමක් සිදු කරනවද? නෑ ඇත්තටම මෙතන ප්‍රාණපලිප සුද්ධි කියලා ඒ බලගැන්වීමක් කරන්න බෑ. මේවට එක එක යంత్ర මන්ත්‍ර තියෙනවා මන්ත්‍ර තියෙනවා ඒ වගේ තමයි මෙයාලා ගෙන්නගන්න ක්‍රම තියෙනවා. අන්න ඒ ක්‍රම වලට පිල්ලු කියන්නේ මේක හැමෝටම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. නිකන් වසී ශාන්ති කර්ම කරන මේ පිල්ලු වසී මේක නාග පිල්ලු. මීට කලින් මම මහසෝම් පිල්ලු ආවලා තියෙනවා. තව එක එක පිල්ලු වර්ග තියෙනවා පිල්ලු වල. මෙතනදී මේ නාග පිල්ලුවක් තමයි යවන්නේ මම. ඒ කියන්නේ මේ නාගයාගේ මේ තියෙන නාග රූපයට ඔබතුමා අමනුෂ්‍ය ආත්මයක් බඳිනවා. ආත්මයක් කැවලා තමයි මේවා කරන්නේ. හරි. දැන් කරන්න බැරි ඕන දෙයක් මේ පිල්ලුවකින් කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. අපි කරලා තියෙනවා. ප්‍රතිඵල අරන් දීලා තියෙනවා. දැන් අපි ඔබතුමා කතා කරේ වශිගුරුකම් ගැන. ඊට අමතරව මේ පිල්ලු කියන දේ මේ වගේ යහනක් හදාගන්නේ තව මොන මොන වගේ වැඩවලද ඔබතුමා? මේවා මෙතන යහනක් හදන්නේ භූතාත්ම වලටනේ. එතකොට වෙන වෙන සාන්ති කර්ම කරන ඒවා වෙන වෙන කොටස් වලින් තියෙනවා. හරි. දැන් මේ ගැන අපිට තව මොනවද කතා කරන්න තියෙන්නේ? මේ මම දකිනවා හරි අමුතු පාට තෙල් වර්ග තියෙනවා කුප්පි වල විශේෂ මල් වර්ග තියලා තියෙනවා. මෙතන තියෙන දේවල් ගැන අපිට මගහැරුණු තව දේවල් මොනවා හරි තියෙනවද කතා බහ කරන්න ගුණ පළගුණාංශ? ඔව් ඇත්තටම එකින් එක ගොඩාක් જાති මෙතන තියෙනවනේ. ඇත්තටම මේ බොජුන් තියෙනවා, මෙතන පුහුල් තියෙනවා, තැඹිලි කසපැන් හැම දෙයක්ම තියලා තියෙනවා. මේ ගොඩාක් වටින තෙල් වර්ග තියෙනවා, හඳුන් වර්ග තියෙනවා මෙතන. පුළුටු වර්ග තියෙනවා. ඉතින් මේ දේවල් වලට භූතාත්ම ආස කරනවා. ඒ ආස කරන හින්දා තමයි මේවා නිකන් තිබ්බට එයාලා එන්නේ. මේවා පිළිගන්නන්න එයාලට ආරාධනා කරන්න තියෙනවා. එක එක මන්ත්‍ර මන්ත්‍ර වලින් එයාලට ආරාධනා කරලා තමයි අපේ කාරණාව අපි ඉටු කරගන්නේ. එහෙම වුණාම තමයි මේ අමනුෂ්‍යාත්ම මේ වගේ තැන්වලට එන්නේ. අමනුෂ්‍යාත්මත් එක්ක තමයි ගුණපාල ගුරුන්නාන්සේලා වගේ අය මේ ගනුදෙනුව කරන්නේ. මම අර කලිනුත් කිව්වනේ මේ ශාන්ති කර්ම කියන එක කෙනෙක්ට වෙලාවකට ඕක මිත්‍යාවක්, ඕක විශ්වාස කරන්න බෑ, අපේ ඇහැට පේන්නේ නෑ කියලා හිතෙන්න පුළුවන්. නමුත් අවුරුදු
ගානක් තිස්සේ මේ ශාන්ති කර්ම කියන කොටස පැවතගෙන ඇවිල්ලා තියෙනවා. අදටත් මේ ශාන්ති කර්ම කියන කොටස තියෙනවා. දැන් ඔබතුමාට මේ ගැන පොඩි අවිශ්වාසයක් ඇති වුණ නැද්ද මේක ඉගෙන ගන්න කාලේ නැත්නම් પરම්පරාවෙන් හරි කොහෙන් හරි ඔබතුමාට මේ දැනුම ලැබෙන කාලේ ඔබතුමාට නිකන් හිතට සැකයක් ආවෙ නැද්ද මේ දේවල් බොරු දේවල් තේරුම්න්නේ නැහැ කියලා. නෑ මොකද මමත් પરම්පරාවෙම මේ මගේ තාත්තත් එක්ක මේ වැඩ කරනවා තියෙනවා අත්තත් එක්ක වැඩ කරලා තිනවා. මොකද මම ගොඩක් එයාලා කරන දේවල් දැකලා මමත් ආසාවෙන්ම තමයි මේ දේ කරන්නේ. කරන්න පුළුවන් දේ එයාලා කරනවා බලා ඉඳලා එයාලා ඉගෙනගෙන අධ්‍යක්ෂින් ලැබලා දැන් ඉතින් මම තමයි මේ දිගටම කරගෙන යන්නේ මේ වැඩ කටයුතු සිදු කරන් යන්නේ මම බොහොම ආසාවෙන් කැමැත්තෙන් තමයි මේ දේ කරන්නේ හරි දැන් මෙහෙම අමනුෂ්‍යාත්මත් එක්ක මේ කරන ගනුදෙනු වෙදී ඔබතුමාට කිසියම් හානියක් සිද්ධ වෙලා නැද්ද මේ අමනුෂ්‍යාත්ම වැරදිලාවත් කරකිලා ඔබතුමා පිටිපස්සෙ එන්නේ නැද්ද ඔබතුමා ගෙදරට එන්නේ නැද්ද කරදර කරන්නේ නැහැ ඒවට ඇත්තටම අපි මේවා නිකන් හැමෝටම කරන්න පුළුවන් වැඩ නෙමෙයි මේවා අපිට ඒ වගේ ආරක්ෂා මන්ත්‍ර තියෙනවා ඒ වගේ නම් අපි මේ වගේ මේ වගේ මේ දිය කඩිතිවල වලට එනකොට අපි ගෙවල් වලත් ආරක්ෂාවල් දාලා තමයි ඉන්නේ. ඒ අය වෙනම මන්ත්‍ර තියෙනවා කඩුල්ලට අත තියලා ඒ මන්ත්‍ර අපි එළියට එනකොට ගෙදරින් මන්ත්‍ර තියෙනවා ඒ ගේට්ටුවට අත තියලා අපි පිට වෙනවා. එතකොට ඒ කිසිම මේ අමනුෂ්‍ය බලවේගයක් ඒ තුලට රිංගන්න බෑ. ඒ වගේ එහෙම දේවල් කරලා තමයි අපි මේ වගේ මේ සොහොන් වලට මේ දිය කඩිති වලට මේ රෑ රාත්‍රී එන්නේ. ගුණපාල ගුරුනාංශ දැන් අපි කලින් දවසෙත් වැඩසටහනක් කරන් ආව මේ නොපෙනෙන ලෝකයේ අදෘශ්‍යමාන ලෝකයේ දේවල් ගැන කොහොමද ලැබුණ ප්‍රතිචාර ඔබතුමාට? ඇත්තටම හොඳයි. ඉතින් මම දෙවියන්ගෙන් කරන වැඩක් කරනවනේ. එතකොට ওই යන්ත්‍ර කොටක් මගේ විශේෂ යන්ත්‍ර මිනිස්සුන්ට පළඳිනේවා තියෙනවා. ඒ ගිවල් දොරවල් ආරස කරනේවා, බහිර්ව පූජා කරනේවා තියෙනවා. ඉතින් ව්‍යාපාර දිනුවොට එව්වත් මම දේවල් කරගෙන යනවා. ඉතින් ගොඩක් කට්ටිය මට කතා කරනවා. කතා කරලා දේවල්ට ඇවිල්ලත් කරගන්නවා. ඉතින් ගොඩක් හොඳයි. වැඩ රාජකාරි කොටස්. ඔව් වැඩ රාජකාරි කොටස් දෙකකට බෙදනවා කියලා ඔබතුමා කලින් සඳහන් කරා දෙවියොන්ගෙන් නැත්තම් දෙවියන්ගේ ආශිර්වාදයෙන් කරන වැඩ. දැන් මම හිතන්නේ මෙතන මේ දෙවියෝ සම්බන්ධයක් නැහැ මේ වගේ වැඩවලට. මේ මෙතනදී දෙවියන් සම්බන්ධ නැහැ. මෙතන තියෙන්නේ යක්ෂ ප්‍රේත වලින් කරන වැඩක් විතරයි. අමනුෂ්‍ය ආත්ම ගෙන්නලා මෙතන කරන විශේෂ වැඩසටහනක්. මේවා වෙන්නේ කොහොමද? මේ වගේ හරි බියජනක පැත්තක් තියෙනවා. සමහරක් වෙලාවට මේ වගේ තැනකට ආව කෙනෙක්ට හොල්මන් කියලා හිතේ බයක් ඇති වෙන්නේ නැද්ද? එහෙම දේවල් වෙන්නේ නැද්ද? අමනුෂ්‍ය ආත්ම ඔබතුමා මෙතනට ගෙන්නනවා නම් හොල්මන් නැද්ද මේ වඩ පිටාරේ? අතරම තියෙනවා. ඉතින් එයාලා පොඩි පොඩි ශබ්ද බද්ද ඇති කරනවා. මුත් අපි අපිත් දැන් මෙතන කීප දෙනෙක් මාත් එක්ක ඇවිල්ලා ඉන්නවනේ මේ වැඩට සහයෝගය දෙන. ඒ අයට මේවා හොඳට හුරු පුරුදු. මේවා දැක්කලා ශබ්ද ඇහිලා එයාලට මේක පුරුදු. දන්නවා. ඒ තරමට අමනුෂ්‍යාත්ම මේ මේ තැන් වලට අපිට ගෙන්නගෙන එයාලගේ දේවල් කරගෙන පොඩි පොඩි ශබ්ද දානවා. ඉතින් ඇත්තටම අපි ආවා කියලා දැනෙන. එයාලා අපිට ලං වුණා කියලා අපිට පෙන්නුම් කරනවා. ගුරුණ්ඩාන්ස ඒ වගේ පොඩි පොඩි ශබ්ද වලට බය වුණොත් බෑනේ වැඩ කටයුතු කරන් යන්නේ කොහොමද? එහෙනම් යකාටවත් බය වෙන්න බෑ. බෑ. ඉතින් සොහොනේ උනත් ගිහිල්ලා අපි රෑ රාත්‍රියේ එහෙම බය නම් අපිට දබලා ඒ වගේ කරන්න බෑනේ. මේ වගේ වැඩ බය වුණොත් කරන්න බෑනේ. මේ ගුරුණ්ඩාන්ස කෙනෙක් ඇත්තටම බය වෙන්නේ නැහැ. එයාලා අපි මේ මිත්‍රව හැටියට තමයි අපි සලකන්නේ. අපි බූතාත් ඒ විදිහට තමයි මේ ත්‍රාස ජනක ලෝකේ හරි අමුතු දේවල් හරි গুপ্ত දේවල් වලින් මෙතුමා වැඩ කටයුතු කරන් යන්නේ. තව ඔබතුමා කරන වැඩ කටයුතු ටික අපි මතක් කරමු. දැන් මේ දේවල් නැති වුණත් මේ වගේ තනක මේවා ඉල්ල ටිකක් භයානක දේවල් නේ. එහෙම නැතුව ඔබතුමා යන්ත්‍ර ගැන කලින් සඳහන් කරලා තියෙනවා. මොනවාද තව ඔබතුමා කරන වැඩ රාජකාරී? මම දේවාලෙදී විශේෂ වැඩ කියන්නේ ඔය සෙත් සාන්ති කරනවා, ඔය ලෙඩ දුක් වලට ඒ වගේ බලලා ඒවා කරනවා, අණවින කොඩු වින හූනියන් තියෙනවා නම් මිනිසුන්ට ඒවා බලලා ඒවා කපලා ඒවා කරලා දෙනවා, ඉගෙනීම සම්බන්ධව වැඩ කටයුතු කරලා දෙනවා. ඔය මේ ගොඩක් ඉතින් ගුරුකම් සම්බන්ධව ඔය බාහිර පූජා ගෙවල් වලට ගිහිල්ලා දෙන ඒවා කරනවා. එතකොට ඔය දරුපල නැති අයට ඒ වගේ සෙත් සාන්ති කරලා ඒවට ඔය කළු කුමාර වලට ඒ වගේ අන්තර දානවා. හැම දෙයක්ම ඉතින් ගුරුකම් සම්බන්ධව වැඩ කටයුතු කරනවා. මෙතන සිද්ධ වෙන්නේ ඒ දෙයක් නෙමෙයි නමුත් මෙතන වෙන දෙයක් නෙමෙයි මෙතන කියන්නේ. ඔව් ඔව් මේ වගේ වැඩ රාජකාරීත් වැඩ කටයුතුත් සිද්ධ වෙනවා. දැන් අපි කලින් වැඩසටහනේ ඔබතුමා විශේෂ දෙයක් ලබා දුන්නානේ මිනිස්සුන්ට අර හදාගන්න දෙයක්. මේකේ ඊටු ටික අද ලබා දෙනවද? මොකද වෙන්නේ ඒ දෙයට? ඔව් ඇත්තට මේ මම කියලා තියෙන කුඩු වර්ග මම හතක් නම් කියලා තියෙනවා. තව මේකේ මම කියලා තියෙනවා තව 15ක් තියෙනවා. ගෙදරක දියුණුව සඳහා දෙවියන්ගේ ආකර්ෂණ බැල්මක් තමන්ගේ ගෙදරට කොහොමද ලබා ගන්න කියන එක අපි මම කියලා තිනවා. ඊට පස්සේ අපි කුඩු වර්ග තියෙනවා 15ක්. 15 එකේ නම් අපි සදහම් කරන්නම් මේ ඊට පස්සේ මම කියන්නම් ඒක ඔබතුමාට කියන්නම් ඒ කුඩු වර්ග 15. 15 එකේ මේ මෙයාලට දැනුවත් කරන්න. ඔබතුමා ලබා දෙන්න. ඔව් අපි ලබා දෙන්න. ඒ කුඩු වර්ග 15ෙම මම නම් සදාහන් කරලා දෙන්න. අපි මේ දේවල් දාලා දෙදර දුන් ඇල්ලුවම ඇත්තටම ගෙදර ඉන්නවනම් යක්කු පෙරේතු අමනුෂ්‍යාත්ම හොල්මන් ගෙදර තියෙනවනම් ඒව නැති වෙනවද? ඒව ඇත්තටම නැති වෙනවා. මොකද දෙවියන්ගේ බැල්මක් එතෙන්ට එනවා. ඒ කුඩු වර්ග මම 15 කිව්වහම
ඒක කුඩු ගන්න නැතුව ඒ වගේ කොටස් බෙහෙත් කණෙන් ගන්න. ඒකලා ගෙදර ගෙනල්ලා ඒවා කොටලා කොටලා මේවා කරගෙන ගෙදර දුම් උදේ හවස අල්ලන්න. එතකොට ඒ දුම් දුම් වර්ග 15 අල්ලනකොට ගෙදර තියෙන දෝෂ අමනුෂ දෝෂ දුර වෙනවා. ගෙදර ඊට පස්සේ දෙවියන්ගේ ආකර්ෂණය ලැබෙනවා. එතකොට ඒ ගෙදර සෞභාග්‍ය උදාලා උදා වෙනවා. ප්‍රශ්න ගැටළු අඩු වෙනවා. දියුණුවක් කරා ඒ ගෙදර යන්න පුළුවන් ඊට පස්සේ. මේ දුම් වර්ග විශේෂයෙන්ම බයින දුවල්ලන්න. Hari, emang ada tuh obat awasnya, mana bedu nuat awasnya, mana dia kud itu manu milih laba dunia, eva game apit me me amu tuh adhaki mala bagan deh, ini pasti awas salah salah dunia, mana tuh boh bela orang bisa kaca kerana, itu ramai eva game dewal siddhena, eva game dewal siddhena, kira ada khusus, tanaga khusus, ratri, eva game dia kerana tanaga rumah ilah kata bahagia kerana puluang guna obat penan puluang guna eva game, hana kadala mono eva game weda katiu tad me eva game isau ke me eva game istana ke siddhena, kira awasan awasing guna pala guru nase, obat tuh mage weda serahan balan, obat tuh mage weda katiu, kerana ratri loke adarnya janata orang mono eva game panik. Mama kianni itu ngobatat memani monawa hari mageng serva wa klabagan duomna wakil hiten orang mage durakatan angke me mahatme dai mata katakan lah me mageng awas saja tien orang kerakan ngekila milih makar. Hari hewan tawa dawasakan opening loke adushman loke me wagai magawishan atma kepada serahan ngekeng hamwe nabalaparut tueng adatapi samagan nabe ini sudi antena obat mata. Aibuan. Aibuan.